අපි කලින් පාඩමේදී ජර්නි ඔෆ් ෆ්ලයිට් සිමියුලේෂන් එකේ මුල් කොටස නිර්මාණය කළා. අද අපි මේ සිමියුලේෂන් එකේ දෙවැනි කොටස නිර්මාණය කරන්නයි යන්නේ. අපි පසුගිය පාඩමේ නිර්මාණය කරගත්තු සිමියුලේෂන් එකේ මුල් කොටස මම දැන් නිර්මාණය කරගෙන අවසන්. කවුද හරි අපේ 51 වෙනි පාඩම නැදඹුවේ නැත්නම් tankable.com වෙබ්සයිට් එක යදාගෙන කරන 51 වෙනි නිර්මාණය දැම්ම බලන්න. මෙතනින් ඉඳන් ඉදිරියට අපි ඒ නිර්මාණයටම කොටස් එකතු කරලා තව ටිකක් වැඩි දියුණු කරනවා. බලන්න අපි කලින් පාඩමේ ලයිට් ස්ක්‍රීන් එක අවශ්‍ය විදිහට ඩිසයින් කරගෙන ඒ සඳහා කෝඩ් එකේ කොටස් නිර්මාණය කරගත්තා. ඊට අමතරව ලයිට් ස්ක්‍රීන් එක සඳහා තවත් කම්පෝනන්ට්ස් කීපයක් මම මේ කොටසේදී ඇඩ් කරගෙන තියෙනවා. මුලින්ම අපි බලමු මේ කම්පෝනන්ට්ස් මොනවද කියලා. කැන්වස් එකට පහලින් රෝ 1 විදිහට රෝ එකක් ඇඩ් කරගත්තා. මේ රෝ එකේ height සඳහා absolute size select කරලා අගය 50ක් විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම background color එක සඳහා black color එක ලබා දුන්නා. ඒ වගේම මේ රෝ එක තුලට label info විදිහට label එකක් සහ image clock විදිහට image එකක් add කරගෙන තියෙනවා. මේ label එකේ text එක විදිහට click the dot of the light කියලා ලබා දුන්නා. මෙතනින් font color එක සඳහා yellow color එක select කරගෙන තියෙනවා. ඊළඟට image clock සඳහා height වගේම width absolute size විදිහට ලබා දුන්නා. අගයන් 45 බැගින් ලබා දීලා තියෙනවා. මෙතන picture එක විදිහට clock.png image එක add කරගෙන තියෙනවා. ආරම්භයේදී මේ image එකේ visible falls කරගෙනයි තියෙන්නේ. හරි. ඊළඟට row 1ට පහලින් row 2 කියලා තවත් row එකක් add කරගත්තා. මේ row එකෙන් height සඳහා absolute size select කරලා අගය 50ක් විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම background color එක සඳහා black color එක ලබා දුන්නා. මේ තුලට label mm, label dd, label yy විදිහට labels 3ක් add කරගෙන තියෙනවා. මේ labels සඳහා text එකක් ලබා දීලා නැහැ. font color එක yellow color විදිහට සකස් කරගෙන තියෙනවා. නැවත row 2ට පහලින් row 3 විදිහට තවත් row එකක් add කරගත්තා. මේ row එකේ height සඳහා absolute size select කරලා අගය 50ක් විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම background color එක සඳහා black color එක ලබා දුන්නා. row 3 තුලට label hh, label mi, label ss විදිහට labels 3ක් add කරගත්තා. මේ ලේබල් සඳහාත් ටෙක්ස්ට් එකක් ලබා දීලා නැහැ. කලින් විදිහටම ෆොන්ට් කලර් එක yellow color විදිහට සකස් කරගෙන තියෙනවා. හරි. අපි දැන් ලයිට් ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරගෙන අවසන්. මේ එක එකක් මත ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ වගේ අනිකුත් ප්‍රොපර්ටිස් කොහොමද වෙනස් කරලා තියෙන්නේ කියලා බලාගන්න.